ලෝකය එකමිටකට ගෙනෙන අන්තර්ජාලය කලින් කලට විවිධ ප්‍රවණතා මතු කරමින් ලෝකයේ ප්‍රධාන ගාමක බලවේගයක්ව අවසන්. එක් අතකින් ගෝලීය අධ්‍යාපනය සයිබර් අවකාශයට නතු වෙද්දී තවත් අතකින් පාසල් දරුවන් මෙන්ම තරුණ පරපුර අන්තර්ජාලය නිසාම විවිධ ගැටලුවලට මුහුණ දෙන අවස්ථාද නැතුවම නොවේ. අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳ සාක්ෂරතාවය පෙරට වඩා අත්‍යවශ්‍යව ඇත්තේ මේ නිසයි. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන්. විනාඩි කිහිපයක් තුළ පවා ඔහුන් අමාරු වැටෙන උගුල් මේ අන්තර්ජාලය තුළ තියෙනවා. ඉතින් සමහරලාට අපි දකිනවා දරුවෝ මේ අන්තර්ජාලය තුළ විවිධ ලිංගික දර්ශන බලන්න බැහැ වෙලා තියෙනවා. තවත් සමහරු ප්‍රචණ්ඩකාරී දර්ශන බලන්න බැහැ වෙලා තියෙනවා. තවත් සමහරු මේ වීඩියෝ ගේම්ස් විශේෂයෙන් ප්‍රචණ්ඩ දර්ශන තියෙන මේවට බැහැ වෙලා තියෙනවා. ඒ වගේම සමහරු මේ සමාජ මාධ්‍යවල තියෙන විවිධ කණ්ඩායම්වල චැට් කරන්න බැහැ වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලින් වෙන්නේ ඒ දරුවෝ මේ අබ්බැහි නිසාම අමගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගන්න එක. ඒ වගේම දෙමාපියෝ හතුරු විදියට දැකලා දෙමාපියොත් එක්ක කලකවල කරගන්න එක. ප්‍රචණ්ඩත්වයේ ගැටලුව විසඳා ගැනීමේ ක්‍රමයක් හැටියට හිතලා අනිත් අයත් එක්ක රණ්ඩු කරගන්න එක. ඉතින් ඒක නිසා දරුවන්ගේ අනාගතය රැකගන්න ඕන නම් දෙමාපියෝ හැටියට වගේම ගුරුවරු හැටියට අන්තර්ජාලය හොඳින් භාවිත කරන්න කොහොමද කියලා දරුවන්ට උගන්වන්න ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.